Samsung Galaxy A series එකේ තියෙන හැමෝම පාවිච්චි කරන්න කැමති ටිකක් ජනප්‍රිය හොඳට perform කරන ඒ වගේම 5G support කරන smartphone එකක් තමයි Galaxy A54 5G කියලා කියන්නේ. ඉතින් ඒ නිසාම මම පොඩ්ඩක් තීරණය කරා මේ smartphone එක ගැන වාට පොඩ්ඩක් විස්තර අරගෙන આવොත් හොඳයි කියලා. විශේෂයෙන්ම අනිත් ඉන්ටර්නෙට් යන smartphone වලට වඩා වේගෙන් ඉන්ටර්නෙට් යන්න මේ 5G හින්දා ඔයාලට අවස්ථාව තියෙනවා. විශේෂයෙන්ම අද 5G SIM එකක් දාලා අපි test කරන්නත් බලාපොරොත්තු වෙනවා. මේක gaming වලට හොඳයි. ඒ වගේම water and dust resistant පහසුකම් තියෙන හින්දා මේක durability එක ගැන අපිට වද වෙන්න දෙයක්වත් නැහැ. හොඳ screen එකක් තියෙනවා වගේම හොඳ camera setup එකකුත් තියෙනවා. මේ හැම දෙයක් එකම තමයි අද අපි මේක ගැන කතා කරන්න සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම මම unbox කරගන්නකම් ඔයාලට පුළුවන් dialog.lk website එකේ device department එකට යන්න. මෙන්න මේ option එකට ගිහිල්ලා Samsung කියන එක තෝරලා ඔයාලට පුළුවන් ඔයාට අවශ්‍ය මොන වගේ smartphone එකක්ද කියලා තීරණය කරන්න. ඊළඟට ඔයාට මේකේ කැමති price range එක තෝරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. ඔයාගේ phone එකේ cameras කීයක් තියෙන්න ඕනද කියන එකත් ඔයාටම තීරණය කරලා ගන්න පුළුවන් වෙන්න තමයි මේ website එක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා සම්පූර්ණ choice එක ඔයාට තමයි තියෙන්නේ. අතරම phone එකේ මේ අපි අරගෙන තියෙන එකේ 8GB RAM එකක් සහ 256GB internal memory එකක් තියෙනවා. ඒ වගේම මේ awesome graphite කියන කලයකින් තමයි මම මේක මිලදී අරගෙන තියෙන්නේ. ඔයාලා දන්නවා මේ box එකේ උඩ මෙන්න මේ වගේ පුංචි තව box එකක් තියෙනවා. මේකේ SIM removal tool එක තියෙනවා. පොඩි pin එකක්. ඊට පස්සේ අතුලේ paper works ටික තියෙනවා. අපි සාමාන්‍යයෙන් ඒවා බලන්නේ නැහැනේ. ඊට පස්සේ මේක තමයි මේ device එක. ඉතින් මේක අපි අර smartphone එකකින් බලාපොරොත්තු වෙන premium look එක. අපිට මේකෙදි හොඳටම බලා ගන්න පුළුවන් විශේෂයෙන්ම මේ back එක වඩ පේනවා ඇති මේක සම්පූර්ණ glass එකක්. Gorilla Glass 5 version එකෙන් තමයි ඒක නිර්මාණය කරලා තියෙන්නේ. ඔයාලා දන්නවා මේ phone එකේ screen එකටත් තියෙන්නේ Gorilla Glass 5 protection එකම තමයි. ඇත්තටම මේකේ මෙච්චරයි තියෙන. ඔයාලා දන්නවා මේ වෙනකොටත් මේකට wall adapter එකක් හම්බ වෙන්නේ නැහැ. නමුත් අපිට මේ box එක ඇතුලේ paper works විතරක්ම නෙමෙයි ඇත්තේ අනිවාර්යෙන් cable එක තියෙන්න ඕනේ. හරි අපි කිව්වා වගේම ඔයාලට පේනවා ඇති දෙපැත්තෙම USB type C connectors තියෙන මෙන්න මේ වගේ cable එකක් තමයි අපිට මේකට හම්බ වෙලා තියෙන්නේ. ඉතින් phone එක ගැන කතා කරනකොට මම කලින් කිව්වා වගේ තමයි දෙපැත්තෙම glass තියෙන plastic frame එකක් තියෙන මෙන්න මේ phone එක 2023 මාර්තු මාසයේ තමයි ලෝකෙට එළි දක්වන්නේ. ඉතින් මේක gram 202ක් විතර තමයි බර වෙන්නේ. ඔයාලට පේනවා ඇති හොඳ grip එකක්. අපි මෙහෙම අතින් අල්ලනකොට හොඳ grip එකක් තියෙන phone එකක් විදිහට අපිට මේක හඳුන්වන්න පුළුවන්. ඇත්තට මේකට hybrid dual sim පහ සුකම තියෙනවා. ඔයාට අවශ්‍ය නම් නැනෝ සිම් දෙකක් දාලා පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට එක නැනෝ සිම් එකකුයි මයික්‍රෝ SD එකකුයි දාලා පාවිච්චි කරන්නත් පුළුවන්. කොහොම නමුත් මම වීඩියෝ එකේ මුලින් කිව්වා වගේ IP67 water and dust resistant පහසුකම තියෙන නිසා ඔයාට මේක බය නැතුව වතුරේ දාන්න ඒ වගේම දූවිලි වලින් ඔරොත්තු දෙන හැම දෙයක් එකම බලා ගන්න පුළුවන්. ෆෝනේ උඩ තමයි SIM tray එකයි noise cancellation microphone එකයි තියෙන්නේ. මේකේ පහළ තව microphone එකක් තියෙනවා. මේ microphones දෙකම එකතු වෙලා ඔයාට අනිත් phone එකකට වඩා ටිකක් අර noise cancel කරලා අපේ voice එක එහා පැත්තේ ඉන්න කෙනාට අහන්න පුළුවන් විදිහට මේකේ software එකතු වෙලා පොඩි වැඩ කැල්ලක් දානවා කියලා Samsung සමාගමෙන් කියලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාට පේනවා ඇති මෙතන volume rock එක සහ power button එක තියෙනවා. USB type C port එකක් තමයි තියෙන්නේ අපිට data transfer කරන්න සහ මේ phone එක charge කරගන්න. Super AMOLED technology එක පාවිච්චි වෙන මේ වෙනකොට ලෝකේ තියෙන හොඳම ටෙක්නොලොජි පාවිච්චි වෙන screen එකක් විදිහට අපිට Samsung screen හඳුන්වන්න පුළුවන්. ඒ වගේම 120 Hz refresh rate එකක් තියෙන නිසා ඔයාලට හොඳට game සහ smooth animation බලා ගන්න පුළුවන්. HDR 10 Plus පහසුකම නිසා ඔයා දන්නවා වර්ණ අතර වෙනස හොඳ deep black color එක මෙන්න මේ වගේ දේවලුත් එක්ක movie එකක් බලනකොට සහ මේකේ තියෙන colors ගැන අපිට හොඳ experience එකක් ගන්න පුළුවන්. මේක අඟල් 6.4 ක ටිකක් ලොකු screen එකක්. 1080x2340 pixel resolution එකක් තියෙන හොඳ screen එකක්. විශේෂයෙන්ම Android 13 එක තියෙන්නේ One UI 5.1 එක. ඉක්මනටම මේකට තවත් updates එයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. Exynos 1380 කියන 5 nanometer chipset එකත් එක්ක තමයි මේක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. Mali G68 කියන GPU එක. ඒ වගේම RAM එක 8GB. එතකොට මේ වෙනකොට Play Store එකේ තියෙන ඕනම game එකක් ඔයාලට බය නැතුව play කරගන්න පුළුවන් හැකියාව මේක හරහා ලැබෙනවා. ඒ කියන්නේ ඔයාට app එකක් වුණත් හොඳට පාවිච්චි කරන්න පුළුවන්. හැමෝම අහලා තිබුණේ මේකේ camera එකේ quality එක කොහොමද? හොඳ photos capture කරන්න පුළුවන්ද කියන එක. ඔයාලට පේනවා ඇති camera lenses තුනක් තියෙනවා. 50 megapixel කියන්නේ මේ වෙනකොට ටිකක් තියෙන ලොකු camera lens එකක්.
ඊළඟට අල්ට්‍රා වයිඩ් 12 මෙගාපික්සල් සෙන්සර් එකක් තියෙනවා. ඔයාලට මෙන්න මේ වගේ වයිඩ් ෆොටෝ එකක් කැප්චර් කරන්න පුළුවන්. ඒ වගේම ඔයා ගොඩක් ලං වෙලා මැක්‍රෝ සියුම් ෆොටෝස් කැප්චර් කරනවා නම් 5 මෙගාපික්සල් ලෙන්ස් එකක් තවත් තියෙනවා. මේ තුනම එකතු වෙලා තමයි ඔයාලට ලස්සන HDR ෆොටෝස් කැප්චර් කරන්න අවස්ථාව හම්බ වෙන්නේ. ෆෝන් එකේ කැමරා එකෙත් Samsung වල තියෙන හැම වැඩ කෑල්ලක්ම දාන්න පුළුවන් වෙන්න තමයි මේ විදිහට කැමරා ඇප් එකේ ෆීචර්ස් පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඔයා වීඩියෝ රෙකෝඩ් කරනවා නම් බය නැතුව 4K 30fps videos record කරන්නත් අවස්ථාව හම්බ වෙනවා. තවත් මේකේ තියෙන special features හැටියට මේකේ තියෙන stereo speaker system එක, ඒ වගේම ඔයාලා දන්නවා GPS, ඒ වගේම NFC පහසුකම ඔයාලට අවශ්‍ය නම් බලා ගන්න පුළුවන්. USB type C තියෙනවා. fingerprint sensor එක තියෙන්නේ මේකේ under display. එතකොට ඔයාලට ඕන නම් face ID එක, ඕනේ නම් fingerprint එක පාවිච්චි කරන්න පුළුවන්. accelerometer එක, gyroscope එක, compass එක, barometer එක වගේ මෙන්න මේ features එක තමයි අපිට මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. 5000 mAh බැටරිය එකක් එක්ක ඔයාලට හොඳට ඔප්ටිමයිස් කරපු hardware software එක බලා ගන්න පුළුවන් නිසා හොඳ battery life එකකුත් මේකෙදි බලා ගන්න පුළුවන්. අනිත් smartphone වලට වඩා ටිකක් වැඩිපුර වේගෙන් charge කරන්න ඕන නිසාම මේගොල්ලෝ 25 watt wired charging පහසුකමත් මේකට දීලා තියෙනවා. phone එකක් ගන්නකොට ඔයා consider කරන ප්‍රධාන දේවල් හැම දෙයක්ම pack කරලා තමයි අපිට මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. කොහොම නමුත් අපි මේකට 5G SIM එකක් දැම්මට පස්සේ මෙන්න මෙතන තියෙන එක 5G වෙනවා. ඔයාලට මතක ඇති මම මීට කලින් 5G test එක ඔයාලට කරලා පෙන්නුවා. එතකොට 5G වලින් ඉන්ටර්නෙට් එකේ මොනවා හරි download කරනවා නම් ඒක කොහොමද කරන්න පුළුවන් කියන එක ගැන මම ලස්සනට ඔයාලට explain කරලා දීලා තියෙනවා. ඔයාලට පුළුවන් ශ්‍රී ලංකාවේ තියෙන ඕනම Dialog outlet එකකට ගිහිල්ලා Galaxy A54 5G phone එක මිලදී ගන්න. ඒ වගේම Dialog.lk website එකේ devices කියන page එකට ඇවිල්ලා ඔයාලට Samsung filter කරලා ඔයාගේ අතේ තියෙන price එකට අවශ්‍ය ඕනම smartphone එකක් මිලදී ගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ දැනට ඉන්න trustedම device partner විදිහට Dialog ලව හඳුන්වලා දීලා තියෙන හේතුව තමයි මේ වෙනකොට ශ්‍රී ලංකාවේ TRCSL approved devices විතරයි අපිට මේකෙදි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඒගොල්ලෝ කියලා තියෙන අවුරුදු ගානම අපිට warranty එක ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම Dialog ලා direct brand එකත් එක්කම වැඩ කරන නිසා අපිට original TRCSL approved warranty එක තියෙන devices මේකෙදි ගන්න පුළුවන් හැකියාව තියෙනවා. Samsung ලා මේකට special offers දෙකක් දෙනවා. ඒක තමයි ඔයාගේ screen එක damage වුණොත් නොමිලේ එක සැරයක් ඔයාගේ screen එක replace කරලා දෙනවලු. මේක ඔයාට රුපියල් 50,000ක විතර වාසියක්. ඒ වගේම ඔයාලා දන්නවා Microsoft 365 එක ඔයාට GBC එක cloud storage එකක් මාස 6ක් දක්වා නොමිලේ පාවිච්චි කරන්න අවස්ථාවක් මේක හරහා හම්බ වෙනවා. ඉතින් මොකද හිතන්නේ අද මේ phone එක ගැන මේ වෙනකොට ඔයා 5G phone එකක් හොය හොය ඉන්නවා නම් ඔයාට හොඳ option එකක් කියලා. මේ වගේ තවත් videos බලන්න Chanux bro subscribe කරන්න. ඊගොස් සිංහල ගීක් ෂෝ එකෙන් keep it humble.